මණ්ඩේසිකා අපේ පවුලේ මට හිටියේ අම්මයි තාත්තයි අයියයි. තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කළේ. අම්මා නම් රස්සාවක් කළේ නැහැ. එයා අපිව බලාගෙන හිටියා. පොඩි කාලේ ඉඳලම මං හැරිම හිතුවක්කාරයි. මට හිතනෝදේ කරන જાතිය කෙනෙක් මං. ඒත් අයියා එහෙම නැහැ. එයා අපි හැමෝටම හරිම ආදරේ කරපු කීකරු හොඳ දරුවෙක්. මගේ හිතුවක්කාරකම් ළඟදී ගෙදර හැමෝම පසුබැස්සා. අයියා පවා එහෙමයි. කාලෙත් එක්කම අපි ලොකු මහත් වුණා. අයියා මට වඩා අවුරුදු 5ක් වැඩිමල්. ඉතින් මට කලින් එයාගේ කසාදේ කරලා දෙන්න අම්මලා මහන්සි වුණා. එයා යාළු වෙලා හිටියේ ගමේම හිටපු චන්දිමාක් අයක. එයාලගේ සම්බන්ධය දැනගත්ත දා ඉඳලා මට චන්දිමාව පේන්න බැරුව ගියා. අයියා අපෙන් ඩැහැ ගන්න මාන බලන හැටික් වගේ තමයි මට එයාව පෙනුනේ. ඒ වගේම අයියා එක්කත් මට පුදුම කේන්තියක් තිබුණේ. ඒත් චන්දිමාව අම්මටයි තාත්තටයි නම් හරිම ඉහළ හරිම වටින චරිතයක් වුණා. කොහොම වුණත් මගේ කැමැත්තක් අකමැත්ත කිසිම දෙයකට වැඩක් උනේ නැහැ. එයාලගේ කසාද සිද්ධ වුණා. චන්දිමා අපේ අයියාව කසාද බැලලා අපේ ගෙදර පදිංචියට ආවා. ඒ ආපු දවසේ ඉඳලම මං චන්දිමාට කළේ හතුරුකම්ම විතරයි. ඒත් අම්මා හැමදාම එයාගේ පැත්ත ගත්තා. ඒ හේතුව නිසාම මගේ හිතුවක්කාරකම් තවත් වැඩි වුණා. චන්දිමාගෙන් පළිගන්න අවස්ථාවක් හොය හොය ඉද්දි තමයි මට ආරංචි වුණේ එයා අයියා එක්ක යාළු වෙන්න කලින් යාළු වෙලා ඉඳලා තියෙන්නේ අපේ ගමට එහා ගමේ කොල්ලෙක් එක්ක කියලා. මං මහන්සි වෙලා ඒ කවුද කියලා හොයාගත්තා. එයා ධනුෂ්ක. හැබැයිම රස්ති ආධුකාරයෙක්. ඒත් චන්දිමාගෙන් පළිගන්න තිබුණු උවමනාව නිසාම මං ධනුෂ්ක එක්ක යාළු වුණා. ඊට පස්සේ මං චන්දිමා ගැන කියලා චන්දිමාගේ විස්තර ඇහුවා. ඒ පාර එයා කිව්වා චන්දිමා ගැන හැමදේම කියන්නම්, හැබැයි නිකන් නම් ඒව කියන්න බෑ. ඔයා මට සලකන විදියට තමයි මං එයා ගැන කියන්නේ කියලා. මං ඇහුවා ඔයාට සල්ලිද ඕනේ? ඒත් ලොකු ගාණක් නම් මට හොයන්න විදියක් නෑ. මං ජීවත් වෙන්නේ ගෙදර අයගෙන් කියලා. එතකොට එයා කිව්වා අයියෝ සල්ලි නම් මොනාද නංගි, ඔයාට ඕන නම් මං සල්ලි දෙන්නම්. මට ඕනේ ඔයාගෙන් සල්ලි නෙමෙයි, ඔයාගෙන් සැපක් විතරයි කියලා. මට තේරුණා එයා ඉල්ලන්නේ මොනාද කියලා. මං කෙල්ලෙක් වුණත් චන්දිමාගෙන් පළිගන්න එක මට ඊට වඩා වැදගත් වුණ නිසා මං එයාගේ යෝජනාවට කැමති වුණා. ඒ විදිහට තමයි ධනුෂ්කගේ මගේ සම්බන්ධය දුරදිග ගියේ. එයා මාව එක එක තැන්වලට අරන් ගියා. මුලින් මුලින් ඉඳ හිට වගේ එහෙම ගියත් පස්සේ පස්සේ එයා නිතරම මගේ මාව එක එක තැන්වලට අරන් ගියා. මගේ පිරිසිදුකම ධනුෂ්ක විනාශ කරලා දැම්මේ චන්දිමාගෙන නියම රහසක් තියෙනවා කියන්නම් කියලා පොරොන්දුව පිට. මාත් ඒක දැනගන්න තිබුණ ඕනකම නිසාම එයා කියන විදියට එයාට ඉඩ දුන්නා. අන්තිමට මගේ හැමදේම මට නැති වුණා. ඒත් චන්දිමා ගැන එයාට කියන්න දෙයක් තිබුණේ නැහැ. චන්දිමා කියන්නේ උඹ වගේ කෙනෙක් නෙවෙයි, ඒකේ හොඳට හැදුන එකියක් කියලා එයා කිව්වේ මට හීල්ෙද්දි. ඊට පස්සේ මං එයාට හොඳටම බැන්නා. මං කිව්වා ආපහු මාව දකින්න එන්නවත් එපා කියලා. ඊට පස්සේ එයා කිව්වා උඹට දැන් එහෙම තීරණයක් ගන්න බෑ. උඹ මං කියන දවසට මං කියන තැනට නාවොත් බලාගනින් උඹට මොකද වෙන්නේ කියලා. මං ගෙදර ආයෙට දාපු හිතුවක්කාරකමම එයාටත් පෙන්නලා කිව්වා මං එන්නේ නැහැ, උඹට පුළුවන් දෙයක් උඹ කරපන් කියලා. ඒ පාර එයා එයාගේ ෆෝන් එක ඇදලා අරන් මට පෙන්නවා. ඒකේ තිබුණේ එයා හිමා එකට හිටපු ෆොටෝ මහ ගොඩක් වගේම වීඩියෝ වගේක්. මට හීන් දාඩිය දැම්මේ එතකොට. දැන් ඉතින් උඹට ගැලවෙන්න බෑ, පුළුවන් නම් නෑවිත් ඉඳපන්. මේ ෆොටෝ හැමදේම මං උඹලගේ අයියටම යවනවා කියලා එයා කිව්වා. චන්දිමාගේ චරිත විනාශ කරලා අයියාගෙන් වෙන් කරන්න හදු මම පැටළුනේ පඹගාලක නේද කියලා මට තේරෙද්දි මම පරක්කු වැඩි. ඊට පස්සේ මට දිගටම සිද්ධ වුණේ ධනුෂ්කගේ පදේට නටන්න. උපත් පාලන ප්‍රතිවිවි එයා කියන විදියට එයාගේ ආශාවන් සපුරන්න. ඒ විදියට කාලයක් ගත වුණා. කොහොම හරි මගේ පොඩි පිනකට තමයි මට උගෙන් නිදහස් වෙන්න ලැබුණේ. මිනිහෙක් මැරෙන එක හොඳක් කියලා මං කියනවා නෙවෙයි. ඒත් ධනුෂ්ක මැරුණේ මගේ පිනකට කියලයි මට ඒ සිද්ධිය ආරංචින වෙලාවෙම හිතුනේ. කවුද මන්දා නාදුන තුවක්කුකාරයෙක් ධනුෂ්කගේ වැඩි තියලා වැවට දාලා තිබුණා. අදටත් ඒක කළේ කවුද කියලා ආරංචියක්වත් නැහැ. කොහොම හරි මං බේරුණා කියන සැනසීම තමයි මට තියෙන්නේ. එහෙම තව ටික කාලයක් යනකොට අම්මලඹට මංගල යෝජනා හොයන්න පටන් ගත්තා. තව එක දෙයක්, මේ දේවල් කොහොම සිද්ධ වුණත් මට චන්දිමා එක්ක තිබුණ කේන්තිය නම් ඉවරයක් වෙලා තිබුණේ නැහැ. තවත් වැඩි වුණා මිසක්. මොකද ඒ වෙනකොට චන්දිමා අම්මා කෙනෙක් වෙලා හිටියා. ඉතින් හැමෝගෙම ආදරේ, අවධානේ, රැකවරණේ පරිස්සම නිතරම එයාටම යොමු වෙලා තිබුණේ. ඉතින් මගේ හිතේ ඒ ගැන ලොකු ඉරිසියාවක් තිබුණා. කොහොම හරි අම්මලා මට කසාද හොයලා හොයලා මං ඒකකටවත් කැමති නොවෙන තැන එයාලා මට කිව්වා උඹ කැමති කවුරු හරිම ඉන්නවා නම් කියපන්, අපි ඒකවත් කරලා දෙන්නම් කියලා. ඒත් මට කොහින්ද එහෙම සම්බන්ධකම්? අර කාලකන්ණියා මා විනාශ කරපු විදියට
මට කසාදයක් ගැන හිතන්නවත් පුළුවන්ද? ඒත් හැමදේම හිතේ හංගගෙන ඉන්න ඇර කටක් කරලා කාටවත් ඒ ගැන කියන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ. මං කොච්චර දේවල් කළත් චන්දිමා නිතරම මට ලඟ වෙන්න උත්සාහ කළා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, එයා උදව් කරන්නම් කියලා එයා මට කිව්වා. ඒත් එයා එහෙම කියපු හැම වෙලාවකදීම මං එයාව බැනලා එලවගත්තේ තිරිසන් සතෙක් වගේ. පස්සේ ඕන දෙයක් වුණාවි කියලා අම්මලා කියන යෝජනාවකට කැමති වෙන්න මං හිත හදාගත්තා. එයා ජයන්ත. පෙනුමෙන් පොඩිම ලස්සනක්වත් නැති මා නපුරු පාට කෙනෙක් කියා. මං එයාට කැමති කිව්වම චන්දිමා ආපහු මග ළඟට ඇවිත් කිව්වා, නංගි ඔයාට එයාව ගැලපෙන්නේ නැහැ, ඒකට නම් කැමති වෙන්න එපා කියලා. එතකොට මං එයාට බැන්නා, ඇයි තොටෝනේ මං ගෙදරටම නාකි වෙනවා බලන්නද කියලා. ඒ විතරක් නෙවෙයි, අම්මටයි අයියටයි කිව්වා මේකි මට මේ මගුලට කැමති වෙන්න එපා කියනවා කියලත්. එදා තමයි මං පළවෙනි වතාවට දැක්කේ අම්මයි අයියයි චන්දිමාට බනිනවා. ඒක දැකලා මං පුදුම විදියට සතුටු වුණේ. එතනින් පස්සේ චන්දිමායි මාත් එක්ක කතාවට ආවේ නැහැ. මගේ ජයන්තගේ කසාදි සිද්ධ වුණා. මහ ලොකුවට බලාපොරොත්තු නැතත් දැන් හරි ජීවිතේ පිළිවෙලක් කරගන්න ලැබෙනවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් පව් පස්සෙන් එළවනවා වගේ මං බැඳපු දවසේ රෑම එළිවෙනකම්ම ජයන්තගෙන් ගුටි කෑවා. එයාව රැවැට්ටුවා කියලා එයා මට නොකියපු දෙයක් නැහැ. පස්සේ පහුවදා එයා මාව ගෙදරට ගෙනත් දාලා අපේ ගෙදර අයටත් හොඳටම බැනලා ඩිවෝස් එකට ලෑස්ති වෙයන් කියලා මට තර්ජනය කරලා තමයි යන්න ගියේ. එදා තමයි මම මගේ අම්මාව දැකපු දරුණුම විදිය. රෑ එළිවෙනකම් ගුටි කාලා හෙම්බත් වෙලා හිටපු මට එයත් නොසෑහෙන්න ගැහුවා. අයියවත් තාත්තවත් පැත්ත පලාතකටවත් ආවේ නැහැ. ඒත් මං හැමදාම වෛර කරපු චන්දිමා මගේ ළඟට දුවගෙන ආවා. අම්මට වැඳලා මට ගහන එක නවත්තලා මාවත් වත්තම් කරගෙන එයාගේ කාමරයට එක ගිහින් තැයිලා පුපුරලා වේදනා දෙන මගේ මුළු ඇඟ පුරාම තෙල් ගාලා මට නිින්ද යනකම් මගේ ඔළුව අත ගගා මගේ ළඟටම වෙලා හිටියේ එයා. මං ඇහැරෙද්දි මට ඇහෙනවා එයා අම්මටයි තාත්තටයි අයියටයි කරුණු පහදලා දෙන ගමන් මට අනුකම්පා කරන්න කියනවා. ජීවිතයේ පළවෙනි වතාවට මට එදා තමයි එයා ගැන සහෝදර ප්‍රේමයක් ඇති වුණේ. මට තවත් එහෙම ඉන්න බැරි වුණා. මං එයාව හොයාගෙන ගිහින් එයාගෙන් සමාව ගත්තා මගෙන් වුණ හැම දෙයකටම. ඒ වගේම මං එයාට අටවපු උගුලේ මංම වැටුණ හැටිත් මං එයාට කිව්වේ තවත් ඒ දේවල් හිතේ හංගගෙන ඉන්න බැරි නිසායි. එදා එයා මට හැම දෙයකටම සමාව දුන්නා. කිසිම විදියකින් තරහක් පෙන්වුවේ නැහැ. ඒ විතරක් නෙවෙයි, එදා ඉඳන් මේ අද දක්වාම මගේම අයියටත් වඩා ආදරෙන් එයා මා බලා ගන්නවා. දැන් අම්මයි තාත්තයි වයසයි, අයියටයි චන්දිමාටයි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එතනින් පස්සේ මං ආයේ කසාදියක් ගැන නම් හිතුවේවත් නැහැ. පොඩි රස්සාවක් කරන ගමන් අම්මලවත් බලාගෙන අයියගේ චන්දිමාගේ රැකවරණ යටතේ ජීවත් වෙනවා. මං මොනතරම් හතුරුකම් කළත් චන්දිමා මට 1 දශමිකින්වත් වෛර කළේ නැහැ. ඒකයි එයාට ජීවිතේ හරි ගිහින් මට මේ තරම්ම වැරදුනේ. මට අවසානයේ කියන්න තියෙන්නේ මෙන්න මේකයි. වෛර කළා කියලා කවදාවත් ජීවිතේ දිනන්න බෑ. හිතා ගන්නවත් බැරි තරමටම විනාශ වෙනවා විතරයි. ඒකට ඔයාලට තියෙන හොඳම උදාහරණය තමයි මං. කවදාවත් කාටවත් නිකරුණේ තියා හේතුවක් ඇතුවවත් වෛර කරන්න, පලිගන්න හිතන්නවත් එපා. මම මේ දේවල් කියන්නේ මං ලැබපු අත්දැකීම් වලින්මයි.